අයිබෝවන් අද මම නැවත වරක් වීඩියෝ එකකින් ඔබ අමතන්න අදහස් කරා. මේකට හේතු වුණේ පහුගිය දිනවල නාගරත් කුරුතුක මහත්මයා විසින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් පවරා තිබුණ නඩුව. මෙම නඩුවේ තීන්දුව පහුගිය දිනවල ප්‍රකාශයට පත් කරනු ලැබුවා. තීන්දුව වුණේ නඩුව අහන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා කියන එක, නිෂ්ප්‍රභා කරනවා කියන එක. දැන් මේකට හේතුව හැටියට කිව් කාරණාවට ඉස්සර වෙලා මෙම නඩුවට පදනම් වූ නීතිමය කාරණාව මම පැහැදිලි කරන්නම්. දැන් මැතිවරණයේ අවසානයේදී සෑම පක්ෂයකටම හම්බ වෙනවා සමස්ත මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු සංඛ්‍යාවක්. මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනා ප්‍රතික්ෂේප වුණා මහමැතිවරණයේදී. නමුත් ඔවුන් ලබාගත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ආසනයක් හිමි වුණා. ඒ අනුව ඒ මන්ත්‍රීවරයා කවුද යන්න පිළිබඳව දැනුම් දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දීලා තිබුණා. මෙම දැනුම් දීම දින 7ක් ඇතුළත කරන්න කියලා ඔහු දැනුම් දුන්නා. මොකද හේතුව නීතිය තිබුණේ දින 7ක් ඇතුළත දැනුම් දිය යුතුයි කියලා. මේ සඳහා නීති පාවිච්චි කරලා තිබුණු විශේෂ වචනයක් ඔස්සේ තමයි මේ නඩුව පැවරුණේ. තමයි ෂැල් කියන වචනය. මේ ෂැල් කියන වචනය පිළිබඳව නීතිය උගත් නීතිඥවරු හැම කෙනෙක්ම පහ දන්නා අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ ෂැල් යෙදුවොත් යම් තැනක එම වාක්‍යයේ දුණු අර්ථය අනිවාර්ය දෙයක් සම්බන්ධයෙන් යෙදෙන්නේ. එතකොට එහෙම නෙවෙයි නම් මේ කියලා යෙදෙන්නේ. එහෙනම් දැන් මේ මැතිවරණ නීතියේ ෂැල් කියලා යෙදුණු නිසා තමයි නාගරත් කොටුක මහත්මයා මේ නඩුව පැවරුවේ. නමුත් මෙම නඩුවේ තීන්දුව මම කියුවා පිටු 11ක් තිබුණා. පිටු 11 11 වෙනි පිටුව දක්වා තියෙන අනෙකුත් කාරණා බොහෝ දෙයක් නඩුවට අදාළ නැහැ. extraneous matters නැත්නම් irrelevant matters ඔක්කොම තිබුණේ අදාළ නැති මේ නඩුවට සම්බන්ධ නැති කාරණා විශාල සංඛ්‍යාවෙන් සාකච්ඡා කරලා අවසානයේදී 11 වෙනි පිටුවේ විතරක් සඳහන් කරලා තිබුණා මේ අදාළ කාරණාව. අදාළ කාරණාව තමයි ෂැල් කියන වචනය මෙතන මැන්ඩිටරිද, ඒ කියන්නේ අනිවාර්යද කියන එක පිළිබඳව. දැන් සාමාන්‍ය නීතිඥයෙක් දන්නේ ෂැල් කියන එක අනිවාර්යයි. නමුත් මෙතෙන්දී ඔය පදනමේ ඔය තීරුම් ගැනීමක් තමයි නාගරත් කොත්තුවත් මහත්තයා මේ නඩුව පවරලා තිබුණා. නමුත් මෙතෙන්දී විනිශ්චයකාරරු මෙම නඩුව ප්‍රතික්ෂේප කරනු ලැබුවා, නිෂ්ප්‍රභා කරනු ලැබුවා. ෂැල් කියන එක මෙහිදී පාවිච්චි කරලා තියෙන්නේ අනිවාර්ය මැන්ඩිටරි අර්ථයක නෙවෙයි, ඩිරෙක්ෂනල් කියලා, ඒ කියන්නේ මඟ පෙන්වීමක් හැටියට පමණයි කියලා. නමුත් ප්‍රශ්නේ වෙන්නේ දැන් මෙතෙන්දී දැන් ඔතන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු කියනවා මෙතන මැන්ඩිටරි නෑ, මෙතන ඩිරෙක්ෂනල් කියලා. ඉතින් සාමාන්‍ය නීතිඥයෙක් මේක කොහොමද අඳුරගන්නේ? එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සෙක් මේ ගැන දැනුමක් තියෙන කෙනෙක් කොහොමද අඳුරගන්නේ මෙතන ශාලිය ඇතුළේ තිබුණේ ඩිරෙක්ෂනල්ද මැන්ඩටරිද කියන පිළිබඳව වෙනස අඳුරගන්න තිබුණු සාධකය මොකක්ද? මොනම දෙයක්වත් නැහැ. දැන් මෙතන අපිට අංජනම් අරින්න බෑනේ මේක මොකක්ද, මොන අර්ථයක්ද දෙන්නේ කියලා. ඉතින් එහෙමනම් මෙතන තියෙන්න ඕන එක මැන්ඩටරි නෙවෙයි නම් වරහන් ඇතුළේ දාලා තියෙන්න ඕන මෙහිදී මෙම ශාල් භාවිතා කරමුයි අනිවාර්ය අර්ථයකින් නොවේ කියලා. ඔක තමයි සාමාන්‍ය භාෂාවේ යෙදීමේදී තියෙන ක්‍රමවේදය. දැන් එවන්නක් නැති තැන අපට සාමාන්‍ය කෙනෙකුට, සාමාන්‍ය නීතිඥයෙකුට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ ෂැල් මෙතන යොදලා තියෙන්නේ අනිවාර්ය අර්ථයකින් කියලා. දැන් මේ පදනම අරගෙන විනිශ්චයකාරවරුන් මේ නඩුව ඉදිරියට ඇසීමකින් තොරව නඩුව නිෂ්ප්‍රභා කරනු ලැබුවා. දැන් මෙතෙන්දී ප්‍රශ්නේ වෙන්නේ දැන් මෙතන මේ මොඩෙල් ඔක්සිලරි එක ෂැල් කියන එක බොහොම ප්‍රබල වචනයක් හැටියට තමයි නීති ශාස්ත්‍රයේ ඉන්න අපි හැම කෙනෙක්ම දන්නේ. ඉතින් ඒ නිසා විශාල බලයක් ෂැල් වලට තියෙන විදිය තමයි නීතියේදී තියෙන්නේ. ඔක ලංකාවෙත් එහෙමයි, මේ මම ඉන්න එංගලන්තෙත් ওই ෂැල් වලට තියෙන්නේ ඔය පිළිගැනීමම තමයි. නීති ග්‍රන්ථවල හැම එකෙම මේ විදිය තමයි මේක සඳහන් වෙන්නේ. දැන් මෙතෙන්දී ලංකාවේ මේ නඩුවේදී උනේ මේ මොඩෙල් ඔක්සිලියරි ෂැල් කියන වචනය ඒකේ තිබුණු බලය නැති වෙලා ගියා. ඒක නිකන් ඩිෆ්ලේට් වෙලා ගියා වගේ, හුලං ගියා වගේ, හුලං බැස්සුවා වගේ එකක් වුණා. ඒකම ඊට පස්සේ ඒක නිකන් ඩිප්ලීට් වෙලා ගියා. ඒ කියන්නේ ඒකේ අගයක් අඩු වෙලා ගියා. ඒ කියන්නේ දැන් බැලුවම මේක හරියට නිකන් කබර ගොයා අවශ්‍ය වෙලාවට තල ගොයා වුණා වගේද දන්නේ නැහැ.
ඉතින් සාමාන්‍ය ගමි භාෂාවෙන් කියනවනම් මේකට කියන්නේ සැල්වල යෙදීම සැල් ඇත්තටම කුජීත වුණා කුජීත වුණා කිව්වටත් වඩා මං හිතන ඇටින හොඳයි සැල් නිකන් කුජීත වෙලා විතරක් නෙවෙයි මේ චොර වෙලා චොප්ප වෙලා ගියා කියලා කිව්වම තමයි මං හිතන ඇටින ගමි භාෂාවෙන් කියනවනම් වඩා ගැළපෙන්නේ කොහොම වුණත් මේ ආකාරයට අරගෙන බැලුවෙන් පස්සේ ලංකාවේ නීති මේ ශැල් වල තියෙන தත්ත්වය පිළිබඳ මේ ඉදිරිපත් කරන ලැබූ අර්ථ නිරූපණය අනුව ඉදිරියේදී අර්ථ නිරූපණය කරන ස්ථානවලදී නීතිඥයන්ට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවේ කියලා මම විශ්වාස කරනවා මොකද හේතුව ශැල් වල මේ ආකාරයට මෙතෙන්දි මේ තීරණය කිරීම කරාට මේ පිළිබඳව දැන් මේ නඩු තීන්දුවේ මේ ආකාරයට සඳහන් වුණාට මින් ඉදිරියට කොහොමද මේක හඳුනාගන්නේ කියන පිළිබඳව ඩිරෙක්ෂන් එකක් මේකේ නැහැ. මේ අවස්ථාවේ මේ නඩුවේදී මේක ඩිරෙක්ෂනල් කියලා කිව්වා මිසක් ඉදිරියේදී මේක මේ ආකාරයේ පැවතුම් හඳුනා ගැනීම සඳහා ඩිරෙක්ෂන් එකක් මේ නඩුවේ නැහැ. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතෙන්දී යම් ආකාරයකින් මේ නඩුවෙන් පැමිණිලි කාර්යය ජයග්‍රහණය කරලා රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වුණා නම් රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරය අවසන් වෙලා එතනින් එයාගේ දේශපාලන ජීවිතය එතනින් යම් තරමකට අවසන් වෙන්න ඉඩ තිබුණා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙන්දී පැමිණිල්ල පරාජයට පත් වුණාත් එක්කම රනිල් වික්‍රමසිංහ ඊට පස්සේ දැන් පවතින තත්ත්වයට පත් වෙලා දැන් තමයි දැන් එයා ජනාධිපති වෙලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එයාට පවරපු තවත් නඩු ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවා. ওই විවිධ අය විවිධ පදනම් වලින් පවරපු නඩු තියෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ දැන් කලින් එයා හිටියේ අගමැති හැටියට ඉඳිද්දී වැඩ බලන ඒ ඔය විවිධ තත්ත්වයන් පවතින නඩු මේවා. දැන් ඔහු ජනාධිපති පූර්ණ බල ඇති මහ බල ඇති අතිගරු මේ වගේ නොයෙක් යෙදීම් යොදන ජනාධිපතිවරයා. දැන් ඔහුට පහුගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේදී 20 වැනි සංශෝධනයෙන් ලැබිච්ච අධික බලය තියෙනවා. මහ විශාල බලයක් එකෙන් දුන්නා ජනාධිපති කෙනෙකුට. ජනාධිපතිට මුක්තිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ එයාට විරුද්ධව නඩු පවරන්න බෑ කියලා තියෙනවා. දැන් ඒ අනුව මෙතනින් එහා රනිල් වික්‍රමසිංහට විරුද්ධව කාටවත් නඩු පවරන්න බෑ. දැන් ඒක විතරක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහට මේ නඩු පවරන්න බැරි කතන්දරය අතීතයක බලපානවා. එතකොට පහුගිය කාලේ පවරපු නඩු ටිකත් මේ අනුව අනිවාර්යෙන් ඩිස්මිස් කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මේ මුක්තිය කියන එක. ඒ කියන්නේ නඩු පැවරීමෙන් පැවරා ගැනීමට නොහැක. ඒ කියන්නේ එයාට නඩු පවරන්න කාටවත් බෑ. එතකොට එයා නඩු පැවරීමෙන් ඉහළින් ඉන්න කෙනෙක් හැටියට සලකන මේ නීති ප්‍රතිපාදනය ගෝඨාභය රාජපක්ෂලා තිබුණා. ඒ අනුව තමයි ලලිත් කුගන් කියන නඩුව ලලිත් සහ කුගන්ගේ අතුරුදහන් වීම පිළිබඳ නඩුවේදී ගෝඨාභය රාජපක්ෂ නිදහස් වුණේ. ඔහු ජනාධිපති වෙන්නත් ඉස්සර වෙලා පැවතු පවරලා තිබුණු නඩුවක් මේක. ඉතින් ඒ අනුව බැලුවම රනිල් වික්‍රමසිංහට මෙතෙක් පවරා තියෙන සියලුම නඩු ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් මේ අනුව අනිවාර්යෙන් නිෂ්පභා වෙන්න සිද්ධ වෙනවා. දැන් මෙතන බැලු මේක විශේෂයෙන් දැනගත යුතු කාරණාව වන්නේ ශැල් කියන එක මෙතනින් එහාට ඉතාම අවිනිශ්චිත වචනයක් බවට පත් වුණා ලංකාවේ. මම හිතන්නේ ලංකාවේ ඉහළ උසාවියේ මේක දුන්නු තීන්දුවක් හින්දා 15 උසාවිය මේව අනුගමනය කරන්න බැඳී සිටිනවා. ඒ නිසා 15 උසාවි සෑම එකක වගේ ඊට පස්සේ ශැල් ගැන කතා කරනකොට නීතිඥයන්ට පුළුවන් ආගියු කරන්න මෙතන ශැල් ඩිරෙක්ෂනල් මෙතන ශැල් මැන්ඩිටරි කියන කතන්දරය පිළිබඳ ඕන ආකාරයේ අවුලක් හදාගන්න පුළුවන් මෙතනින් එහාට. මොකද කිසිම වගපෙන්වීමක් මේ නඩුවේ දක්වලා නැහැ. කොයි තැනදිද මෙතන මැන්ඩිටරි කොයි තැනදිද ඩිරෙක්ෂනල් කියන කාරණාව. ඒ කෙසේ වෙතත් ශැල් පිළිබඳ මගේ තිබුණු ගෞරවය අවසන් වුණා. ශැල් මගේ භාෂාව අනුව කුජීත වෙලා චොර වෙලා චොප්පු වෙලා ගියා. එච්චරයි මට මේ ශැල් පිළිබඳව කියන්න තියෙන්නේ. ඉතින් නැවත වරක් මේ වගේ වීඩියෝ එකකින්ම හමු වෙමු. ස්තුතියි ඔබ සැමට.